බාර දීලා ගියාම අපි ඕන තරම් මුදල් දීලා තියෙනවා මේ මාස 3 අවුරුද්ද අවසාන වෙනකන් විදේශ සංතතිය තියෙනවා ආදායම් තියෙනවා මේක තියෙන්නේ නිකන් ගෙනියන එකයි කරන්න පුළුවන්ද කියලා මම දන්නේ ඒක තව ප්‍රශ්නයක් ඒ ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේ නැවත මුදල් පාලනය කරන්නේ පාර්ලිමේන්තුවේ ඔබතුමන්ලා ඉන්නවා නම් රටට කියන්න පුළුවන් හරි මේ හරි මාවතේ අපිට යවන්න පුළුවන් මම වැඩිදුර කතා කරන්නේ මොකක් අය කතා කරපු නිසා ඒත් මං අද එනකොට මං ඉස්සෙල්ලා බැලුවා අපේ අගමැතිනි හරිනි අමරසූරිය මැතිනිය මහාචාර්යතුමිය කරපු ප්‍රකාශය දැන් රනිල් වික්‍රමසිංහ කිව්වා රාජ්‍ය සේවකයන් වැටුප් වැඩි කරන්න තීරණයක් ගත්තා කියලා ඒ කැබිනට් තීරය බලනකොට ඒකට භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන්වත් අනුමැතිය ලබාගෙන නොවේ යේ තීරණය අරගෙන තියෙන්නේ තීරණය ප්‍රකාශ කළාට ඒ ක්‍රියාත්මක කරන්න ඕන කොටස් කළා නෙවෙයි තීරණ අරන් තියෙන්නේ ජනතාව නොවගන්න නොමග යවන්න මැති වෙන කාලේ දුන් බොරු පොරොන්දුව මේ අපේ හිටපු අගමැතිතුමා කිව්වා ඒගොල්ල දැනගෙන හිටියේ නෑ කියලා කවුද දාන්න ඕන කියලා ඇමතියට පුදුමයක් නෙමෙයි මේ මෙතුමිය කියන්නේ නිලධාරීන්ගේ අනුමැතිය වුණායි කියලා කැබිනට් මණ්ඩලේ ක්‍රියා කරන්න කොහෙන්ද ව්‍යවස්ථාව ඉගෙන ගත්තේ ව්‍යවස්ථාවේ 43 වෙනි භාගයේ කියන්නේ ජන රජයේ පාලනයේ මෙහෙවීම ආයේ පාලනයේ පිළිබඳ විධානයේ බාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය ඇමති මණ්ඩලය තමයි රට පාලනය කරන්නේ මේ කොහෙවත් නිලධාරියෙක් ගැන කියන්නේ එක නිලධාරියෙක් ගැනවත් කියන්නේ ඒ විතරක් නෙමෙයි ඊළඟට කියනවා අග්‍රමාත්‍යාගේ අදහස් විමසීම අවශ්‍යයි ජනාධිපති සලකන අවස්ථාවේ අග්‍රමාත්‍යාගේ අදහස්ද විමසා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය ඇමතුරු පත් කරන්න තියෙනවා පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ තියෙන අගමැතිතුමන් වුමනා නම අගමැතිතුමයන් ඇහුවා එතුමා අනුමැතිය දුන්නාම පාර්ලිමේන්තු මන්ත්‍රී පදේ ඒක ඉතින් කවුද රට පාලනය කරන්නේ ජනාධිපති අගමැති තෝරන මන්ත්‍රී ඇමතිවරු හැටියට තෝරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි කැබිනට් මණ්ඩලය ඉඳගෙන රට පාලනය කරන්නේ ඔබතුමියට ව්‍යවස්ථාව ගැන දැනගන්න ඕන නම් කියන්න මං එන්න නැත්නම් අපි ඊට පස්සේ අගමැතිතුමාට කියන්න